ඊ දි අප දන්නා පරදි දිවයින ගංගාඩ ්‍රෝණි කිහිපය එක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවුණා ඇතැම් ප්‍රදේශවල කෙස නමුත් එඒඒ දින සිට මේ දක්වා පැල්සි අතක පපන කාලය තුල්ල දිවවෙයිනේ කිසිදු ප්‍රදේශකට සැලක යුතු මට්ටමේ වර්ෂාපතනයක් ඇති වුණේ නෑ මේ තත්වේ හේතුකොටගෙන මේ ගංවතුර තත්ත්වයන් ක්‍රමයෙන් බැස යනත් මට්ටමට ලංඟා වෙලා තියෙනවා. කෙල්නිි ගංගාව තත්ත්වය සඳහන්කරත් කැල්ලනිිගංග හංවැල්ල සිට පහල ප්‍රදේශ දක්වා සීතාවක බියගම කඩුුවල කොළොන්නාව යනති ප්‍රදේශලකම් කොට්ට අයිශවල කැල්ලින ගාසන්නේ පහත්බිම්වල තවදුරටත් ජලය රැඳී පැවතුනත් මේ තත්ත්වය පහවයමින් පතින බව සඳහකරන්න කැමති විශේෂයෙන් අධදිනය අවසාන වෙන විට පැවතින ගංවතුර දත්ත්වය සම්පූර්ණයෙන්ම වගේ පහවයන ඇතයි යපේක්ෂා කරන්න පුළුවන්. ඒවගේම මහවේ පැවතුුණු ගවතුරතත්වේ සම්පූර්ණය වගේ මෙ වන විටත් පැහවගෙස්ති වෙනවා. අත්තන ගලුවයේ ගම් පහා සහ ඒ ආසන්න පහත්බින් ප්‍රදේශල රැදිි පවතින ජලය අදදිනය තුළත් අවතුරට රැඳදිි පැවතුන ඇති බව සඳහන්කරන්න කැමිති. ඊළඟට කලුගන්ගේ කුඩාග ගතුගංගාවේ බුලස් සිංහල ප්‍රදේශිලයකම් කොට්ටාශයට අයත්. පහත්බින් ප්‍රදේශල කුඩාගඟ දෙපස පහත්බින් ප්‍රදේශල පවතින ජලමට්ටම් සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් අදනය පුරාමත් පවතින ඇති බවසඳහන් කරන්න කැමැති. විශේෂයම සඳංගල යුතු කාරණය මේ සියලු ප්‍රදේශලල් අනතුරු දායක තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් නැති බවසඳහ කරන්න කැමැති කෙසේ නමුත් නැවත වර්ෂාතත්ත්වයකට පත්වනොත් මේ ධරා ප්‍රදේශවලට නැවත අධික වර්ශෂාතත්ත්වයක් ඇතිවහොත් නැවත මේවා පහසුවෙන් ගඟොතුරු ත්වයකට මේ සඳහන්කරපු ගංගාඩෝනිි ලඟවීමේ අවධානම් පවතින බැවින් මේ ප්‍රදේශවල මහජනතාවඒවාගේ මේ ප්‍රදේශරහා ගමන් ගන්නා රියදුරු මහතුන් අවධානයෙන් පස්සුවීම ඉතා වැතගත් බව සඳහන් කරන්න කැමති